අයිබෝවන් සුබ මධ්‍යහනක් ඔබ ස්වාධින් රූපහණි මධ්‍යහන පුවත් විකාශය සමගින් මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත ගෙවුණු පැය 24 දී කොරෝනා රෝගීන් 628ක් මරණ ලැයිස්තුවටත් පහක් එක් වෙයි බුරවි ගැඹුරු පීඩන අවපාතයක් වී රටින් ඉවතට ගමන් කරයි මහරදී මොකද වුනේ පංචපුත්කල කමිටු වාර්තාව සඳුදා අධිකරණයට පැය 24කදී කොරෝනා මරණ 3100ක වාර්තාවක් ඇමරිකාවෙන් මුලින්ම දේශීය පුවත් ඊයේ දිනේ මෙරටින් කොරෝනා ආසාදිතින් 628 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා කොරෝනා මරණ පහක්ද වාර්තා වූ බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ දිනේ තුල හඳුනාගත් ආසාදිතයන් 628 දෙනා අතරින් 402 දෙනෙකු වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ ප්‍රදේශයෙන් ආසාදිතයන් 66 දෙනෙකු හා රත්නපුර ප්‍රදේශයෙන් ආසාදිතයන් 35 දෙනෙකු වාර්තා වී තිබෙනවා. එමෙන්ම කළුතරින් ආසාදිතයන් 30 දෙනෙකු, කුරුණෑකලින් 4 දෙනෙකු, මහනුවරින් 1යිකු, ගාල්ලෙන් 15 දෙනෙකු හා කෑකල්ලෙන් ආසාදිතයන් 7 දෙනෙකු ඊයේ හඳුනාගත් පිරිසට ඇතුළත්. අනුරාධපුරයෙන් ආසාදිතයන් දෙදෙනෙකු අම්පාරෙන් 14 දෙනෙකු හා මාතරින් දෙදෙනෙකු මෙසේ හඳුනාගෙනුණා. නුවරඑළිය, මොනරාකල, මාතලේ, යාපනීය යන දිස්ත්‍රික්කවලින්ද එක් ආසාදිතයා බගින් වාර්තා වී ඇති අතර තවත් ස්ථාන කිහිපයකින් ආසාදිතයන් 45 දෙනෙකු හඳුනාගත් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාවලිය මධ්‍යස්ථානය සඳහන් කළේ. යනුව මිනුවන්ගොඩ ඇඟලුම්කම් හල් හා පැලියකුඩ මත්ස්‍ය වෙළඳ සැල් කොරෝනා පොකුර 22484ක් දක්වා ඉහළ ගියා. එම පිටසින් මේ දක්වා සුවේ ලැබු සංඛ්‍යාව 15624ක්. පොලිසිය තුල ආසාදිතයින් නිර්මාණය වීම ඉතා හොඳින් පාලනය වී තිබෙනවා. ඊයේ දිනේදී පොලිස් නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වුණේ ආසාදිතයින් 4ක් පමණයි. ඒ අනුව අපිට පාලනය කර ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. ඊයේ දිනේදී තමයි මෑත කාලයේ පොලිස් නිරෝධායන මධ්‍යස්ථානවලින් අඩුම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වුණේ. මේ වන විට 10කට ආසන සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබාගෙන රෝගී සුව වීමෙන් පසුව පිටව ගොස් තිබෙනවා. තවත් 250කට ආසන සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඒ වගේම 2000කට ආසන සංඛ්‍යාවක් නිරෝධායන කටයුතු වලට පොලිස් නිරෝධායන මධ්‍යස්ථානවල යොමු කර තිබෙනවා. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 26038ක් වන අතර ඉන් 6877 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මේ දක්වා සුවේ ලබා ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 19032ක්. සුවේ ලැබූ කොරෝනා ආසාදිතයන් 137 දෙනෙකු වැලිකන්ද හා පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිට අද පෙරවරුවේ දිවස් වෙත පිටත් කර හැරුණා. කොළඹ, කළුතර, පුත්තලම, කුරුණෑකල, අම්පාර, අනුරාධපුර හා මොනරාකල යන දිස්ත්‍රික්කවල පදිංචි කරුවන් පිරිසකුයි මෙසේ සුවය ලබා පිටව ගියේ. හොරණ සිට පූනානි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෙත රෝගීන් පිරිසක් රැගෙන යමින් තිබූ යුද හමුදා බස් රථයක් වැලිකන්ද අසේලපුරදී පෞද්ගලික බස් රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් බස් රථ දෙකෙහි රියදුරන් දෙදෙනා බරපතල තුවාල ලැබුවා. ඔවුන් පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කෙරුණු අතර යුද හමුදාවට අයත් බස් රථයේ රියදුරාට නිින්දියම අනතුරට හේතුවයි. එමෙන්ම මේ බස් රථයේ කොවිඩ් රෝගී 23 දෙනෙකු සිට ඇති බවට වාර්තා වෙනවා. ඔවුන්ගෙන් දෙදෙනෙක් ඉතා සුළු තුවාල ලබා ඇති බවටයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් අනිකුත් රෝගීන් කිසියෙකුට අනතුරින් හානියක් සිදු වී නැහැ. ඒ වගේම සුපුරුදු පරිදිම එම රෝගීන් පුණානි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෙත රැගෙන ගිය බව වාර්තා වෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වැලිකන්ද පොලිසිය විසින් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනු ලබනවා. ඊයේ දිනය තුල මෙරටින් කොවිඩ් මරණ පහක් වාර්තා වුණා. කොළඹ ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි කාන්තාවක් ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී මිය ගියා. එමෙන්ම කොළඹ 12 පදිංචි 89 හැවිරිදි පුත්කලයෙකුද කොළඹ 10 පදිංචි 85 හැවිරිදි පුත්කලයෙකු හා 71 හැවිරිදි පුත්කලයෙකුද මෙසේ මිය ගිය පිරිසට ඇතුළත්. කොළඹ 2 ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පිරිමි පුත්කලයෙකුද ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී මිය ගිය බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 129ක්. කටාර් සිට පුත්කල 45 දෙනෙකු, කුවේට් සිට පුද්ගලයන් 295 දෙනෙකු හා ජපානයේ සිට පුද්ගලයන් 5 දෙනෙකු අද උදැසන මෙරටට පැමිණියා. ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමටයි පියවර ගැනුණේ. ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන 59ක් තුළ තවදුරටත් පුද්ගලයන් 6436 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ දිනය තුළ මෙරටදී PCR පරීක්ෂණ 13632ක් සිදු කළ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
කොරෝනා පරදම උපදෙස් පිළිපදමු ජීවිතය සුරකිමු යන තේමාවෙන් ක්‍රියාත්මක ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් අධ්‍යයනක් බස්නාහිර පළාත තුල ආරම්භ කෙරුණා. බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රති කාර්යාලය මගින් ක්‍රියාවට නැඟවූ එය ලබන 15 වනදා දක්වා ක්‍රියාත්මක වන්නේ පළාතේ පොලිස් වසම් 108ක් ආවරණය වන පරිදි. වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මහජනතාව දැනුවත් කිරීම සහ මහජනතාව විසින් අනුගමනය කළ යුතු අත්‍යවශ්‍යම පුරුදු ඇතුළත් අත්පත්‍රිකාවක් ලක්ෂ 3ක් බස්සාර පළාත තුළ බෙදා දීම අද දවසේදී ආරම්භ වුණා. මේ සඳහා යුනිලීවර් සමාගම විසින් අනුග්‍රහය ලබා දීලා තියෙනවා. එයාගේ ජංගම රථ 3ක් අද දින සිට දිගටම බස්සාර පළාත තුළ සංචාරය කරමින් ප්‍රජා පොලිස් ඒක සමග සහසම්බන්ධ වෙමින් මේ අත්පත්‍රිකා ලක්ෂ 3ක් මහජනතාව අතර බෙදා දෙනවා. ඒ අනුව කොවිඩ් රෝගීට බියවීමකින් තොරව මේ නිසි මාර්ගෝපදේශකයන් නැත්නම් උපදෙස් පිළිපැදීම තුළින් මේ පරාජය කරමින් අපගේ දෛනික ජන ජීවිත ආරම්භ කිරීම සම්බන්ධව මහජනතාව දැනුවත් කිරීම තමයි මෙතින් බලාපොරොත්තු වෙන්නේ. බුරවේ සුලිකුණාටුව අද අලුයම් කාලයේ වෙන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වී තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වුවද පුතලම සිට මන්නාරම කංකසන්තුරේ හරහා මුලතිය දක්වා මුහුදු ප්‍රදේශවල දිවරහා නාවික කටයුතු වලින් වැළකී සිටින ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. උතුරු උතුරු මැද වයඹ සහ අනුරාධපුර වගේ දිස්ත්‍රික්කවල අපි දකිනවා වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වීමේ ඕනෑම අවස්ථාවක තියෙන්න පුළුවන්. තරමක තද වැසි අපි අපේක්ෂා කරන්නේ උතුරු වයඹ සහ අනුරාධපුර වගේ දිස්ත්‍රික්කවල සාමාන්‍ය මිලිමීටර් 100 ක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. සුළඟේ වේගය ගත්තොත් සාමාන්‍යයෙන් පෙර දින වලට සාපේක්ෂව අඩු වීමක් තියෙනවා. පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙන්නත් පුළුවන්. දිවයිනේ පුත්තලම සිට මන්නාරම හරහා ත්‍රිකුණා මලේ දක්වාම තියෙන පෙරළබඩ තීරයට ඔබෙන් ගැඹුරු සහ නොගැඹුරු මුහුත් තීරවල තව දුරටත් දීවරහා නායක ප්‍රජාවට එම කටයුතු වලට නොයන්න කියන එක තමයි අපි ඉල්ලා සිටින්නේ. පහුගිය දිනවල අපි සුලිකුණාටුව පිළිබඳ කල් ඇතුවම අනාවැකි පළකිරීම කරා. දීවර නාමික ප්‍රජාවන්ට අපි පැහැදිලිව කිව්වා මෙයා ක්‍රමක්‍රමයෙන් ලං වෙනකොට දීවර සහ නාවික ප්‍රජාවගේ ඒ කාර්ය කටයුතු නවත්තන්න කියලා. ඉතින් ඒක ඇත්තටම විශේෂ ලෙස පිළිපැදීම හේතු කොටගෙන දීවරහා නාවික කටයුතු වල නෙදුණු හින්දා අපිට එතනදී තිබ්බ ජීවිතහානි අවම වීමක් සිද්ධ ජනතාව හිතන්නේ දැන් මේකෙදී මිනිස් ජීවිත ගොඩක් හානි වෙලා දේපල ගොඩාක් හානි වෙලා විනාශයක් වෙයි කියලා. නමුත් ඇත්තටම අපි සතුට වෙනවා කල් ඇතුව දැකලා මේ කල් ඇතුව දැකපු දෙයට සැලසුම් හැදුවා ආපදා කළමනාකරණ ඒකකයේ හරහා විශේෂයෙන්ම මේකට දැඩි අවධානයක් යොමු කරා අපේ ජනාධිපතිතුමා. මේ සිද්ධිය වෙන්න කලින් යුද හමුදාපතිතුමා උතුරු ප්‍රදේශයේ දක්වා ගිහිල්ලා මේ පිළිබඳ නිරීක්ෂණය කරන්න කියලා හිටන් පැහැදිලි කිරීම තියලා තියෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම තුල අපි සන්නද්ධ වෙලා තමයි හිටියේ. ඒ සන්නද්ධ වීම තුල සිදුවෙන්න තිබ්බ ජීවිත හානි සහ ආර්ථික හානි සියල්ලම අවම වුණා. පුතුලම සිට මන්නාරම කංකසන්තුරේ හරහා මුලතු දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 75 දක්වා වැඩිවීමේ ප්‍රවණතාවක් පවතිනවා. ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. බුරවි සුලකුණාටුවේ බලපෑම වැඩි වශයෙන් එල්ල වූයේ උතුරු ප්‍රදේශයටයි. අධික වැසි ඇදහැලීම හේතුවෙන් වවුනියව දිස්ත්‍රික්කයේ වැව් 95ක් පිටාර ගලමින් පවතිනවා. වැව් දෙකක් කැඩී ගොස් ඇති අතර ඉලුප්පිකුලම් හා ඒත්වන් කුලම් යන එම වැව් යලි පිළිසකර කිරීමේ කටයුතු සිදුවන්නේ යුද හමුදාවේ දායකත්වයෙන්. කුඹුරු අක්කර 275ක් ජලයෙන් යටවී ඇති අතර පවුල් 400ක් පමණ පීඩාවට පත්ව සිටිනවා. ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කර ඇති බවයි ආපදා කළමනාකරණ නිලධාරීන් පවසන්නේ. විශේෂම අපි හානිරපත් නිවාසවල ජනතාවට දිස්ත්‍රික් ලේකම්තුමන්ලා හරහා එම මූලිමේ ප්‍රතිපාදනයන් විශේෂයෙන්ම එම හානිය ස්වභාවය අනුව ලබා දීමට අඛණ්ඩව කටයුතු කරලා තිබෙනවා. විශේෂ මතක් කරන්න ඕන සීලු ජනතාවගෙන් යම් හානිරපත් නිවාසවල ග්‍රාමන නිලධාරීතුමන් සමග අඛණ්ඩව සම්බන්ධ වෙන්න එහා සම්බන්ධ වෙලා බිම් මට්ටමේ ගම්මාන මට්ටමේ ඒ සහන කටයුතු ලැබිය යුතු ඒ අවශ්‍ය සීලුම ප්‍රතිපාදනයන් අඛණ්ඩව ලබා දීම සඳහා අපි සීලුම කටයුතු සූදානම් කළා තියෙනවා. එකම 1.17 දුරකථන අංකයේ භාෂා ත්‍රිත්වයෙන් මේ හා සම්බන්ධ වීම සඳහා ඒ සීලු කරුණු කාරණා සම්බන්ධයෙන් අපිට සම්බන්ධ වීමේ හැකියාවක් තිබෙනවා.
මේ වෙනකොටත් බහු දින දීවර යාත්‍රාවලට මන්නාරම කිල්නොච්චි යාපනයේ සහ මුලතිව් දීවර වරායන් හැර ඉතුරු දීවර වරායන් වලින් රැකියාව සඳහා පිටත් යාමට අවසර ලබා දී තියෙනවා කුඩා යාත්‍රා සම්බන්ධයෙන් අද දිනේ පවතින කාලගුණ තත්ත්වයේද සැලකිල්ලටගෙන ගමන් වාර හෙට දින හෝ සිට ලබා දීමට හැකියාවක් තිබේද කියන එක අපි සලකා බලමින් සිටිනවා මේ ඇතිවෙච්ච සුලි කුණාටු තත්ත්වයේ හේතුගෙඩගෙන කිසිදු දීවරයකට ජීවිත හානියක් සිද්ධ වෙලා නැහැ පසුගිය දිනවල මාධ්‍යවලින් එක් දියරෙක් ජීවිතක්ෂීර පත් වුණා කියලා වාර්තා කරලා තිබුණත් ඔහු ඇත්තටම මට ලැබී තියෙන වාර්තා අනුව වෘත්තිමය වශයෙන් දියර රැකියාවේ දෙන දියරෙක් නෙමෙයි අපේ ලියාබදිංචි වූ දියරෙක්වත් ඔහු සතුව දියර යාත්‍රාවක්වත් තියෙන තැනැත්තෙක් නෙමෙයි ඔහු සාමාන්‍ය පුද්දලෙක් වශයෙන් එදින මාළු ඇල්ලීමට ගොස් සිටි පුද්දලෙක් කියලා තමයි වාර්තා වෙලා තියෙන්නේ ඊට අමතරව උතුරු නැගෙනහිර ප්‍රදේශවල යම්කිසි දියර යාත්‍රා ප්‍රමාණයක් මේ සුළු කුණාටු තත්ත්වයේ හේතු කොටගෙන අලාභහානි වෙලා තියෙනවා කියලා දැනට වාර්තා වෙලා තියෙනවා අදාළ බලධාරීන් සමග සාකච්ඡා කර ඒ දීවර යාත්‍රා සම්බන්ධයෙන් සහනයක් සලසා දිය හැකිද යන්න පිළිබඳව අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා කුණාටු තත්ත්වයේ පහවගියද උතුරට තවදුරටත් අදවැසි ඇදහැලෙමින් පවතිනවා ගස් කඩා වැටීම් හේතුවෙන් එනවේ මාර්ගයේ ගමනාගමනයටද බාධා පැමිණ තිබුණා හානියට පත් දුරකථන හා විදුලි පද්ධති යථා තත්ත්වයට පත් කිරීම මේවර විට සිදු කෙරෙමින් පවතින අතර නිවාස හානි වීමෙන් පීඩාවටපත් පවුල් සඳහා රුපියල් 10000ක දීමනාවක් ලබා දීමට පියවරගෙන ඇති බවයි වවුනියාව දිස්ත්‍රික් ලේකම් එස් එම් සමන් බඳුලසේන මහතා සඳහන් කළේ අලුත්ගම බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙලගසා රාජකාරියට බහදා කළ කොරෝනා ආසාදිතයා ලබන 17 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට අධිකරණය නියෝග කළා. මෙම ආසාදිතයා රෝහල්ගත කිරීමට උත්සාහ දැරීමේදී කලහකාරී ලෙස හැසිරෙමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බහදා කර තිබුණා. महर बंदनागार गटुम संभंदीन पत्किल पंचपुज्यल कमिटुए अतुरु वार्ताव लबन संदुदा अधिकर्न अमात्तिवर्याट बहरदीमेट नियमिताई सिद्धियन मियगे रंदु हुआंगे अवसन काटियतु सिदुकरीमेट अदाल नडु विभागे लबन एकुलसंदा दक्वा काल गिया महर बंदनागार गटुमें मियगे रंदु हुआंगे सिरुरु आधाने हो भूमदाने किरीम संभंदीन तींदु अक्लबा गनीम संधा नीतिपति दिपार्तमेंत्वे निलधारियकु मेंम सौख्य अमात्याशे निलधारियकु वत्तल महेस्ट्रात अधिकरने वेत पमिनिया सिरकरु आयतिवासिकं सुरुकीमे संविधानी अधिकरनेट मीट पेरवार्ता करति मुने मियगे पिरिसगे सिरुरु निरोधायने नीतियट अनु आधाने कलहोत मरण परीक्षण संधा बाधा एल्लवन बवाई ए अनुव करुणु विमसीम संधा दाल निलधारीन अद दिने अधिकरनेट कैंदवीमटाई वत्तल महेस्ट्रात अधिकरने वरगत्ते बंदनागार सिद्धियट हेतु करुणु सोयाबेलीम संधा अमात्याली सब्री महता पत्कल कमिटुवे निलधारीन अदत् महर बंदनागारेट पेमिनिया मेम विमर्शन कंडायमे अतुरु वार्ताव संदुदा दिनेदी अमात्यवरया वेत भारदीमेन पसु इदिरे कटयुतु क्रियात्मक वीमट नियमितई सिद्धिय संबंधयेन मेवन विट 56 दिनकुगेन प्रकाश सटहन करगेन ऐति बव पोलिस माध्य प्रकाशक नियोजक पोलिसपति अजित रोहण महता पवसनवा විශේෂයෙන්ම මේ ප්‍රකාශ සටහන් කිරීම මගින් තවදුරටත් අපි විමර්ශනය කරන්නේ මෙහි ඇති වූ මේ කැරැල්ල සම්බන්ධව සංවිධානය කළේ කවුද ඒ වගේ මේ වැනි කැරැල්ලක් කුමන්ත්‍රණය කළේ කවුද එවැනි කැරැල්ලකට ආධාර අනුබල දුන් යම් පිරිසිදිනවද මේ සියලු පුද්ගලයන් සම්බන්ධව පූර්ණ අපරාධමය විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරමින් පවතිනවා මෙහිදී ප්‍රකාශ සටහන් කිරීමේදී සාමාන්‍ය ප්‍රතිකාර සඳහා භාවිතා නොගන්නා ඖෂධ පෙති 21000ක් පමණ තිබුණු බවට වාර්තා වෙනවා මේ පෙති අතරින් විශේෂයෙන්ම ආටේන් නැමැති ඖෂධය ඇතුළු තවත් පෙති වර්ග 6ක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබෙනවා එම පෙති වර්ග ඖෂධ විශේෂඥයන් වෙත ඉදිරිපත් කර ඒ සම්බන්ධයෙන් විශේෂඥ මතයක් ලබා ගැනීමටත් ඒ වගේම විශ්ලේෂකයන් වෙත ඉදිරිපත් කිරීමෙන් විශේෂඥ මතයක් ලබා ගැනීමටත් බලාපොරොත්තු වෙනවා ජාතික ජල ගැලුම් නින්ම උද්‍යානය හරහා මාර්ගයක් ඉදිකිරීමට හෝ පවතින පටු මාර්ගයේ භාවිත කිරීම පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය මාත්‍ය විමල වීර දිසානායක මහතාද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි රාජ්‍ය මාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. අයවැය කාරක සභාවස්ථා අමාත්‍යංශ 6ක වැශේෂ පිළිබඳ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.
වාර්තාවන ආකාරයට නව යක්පුරයේ ගම්මානයේ සිට ජලගැලුම් නිම්න ජාතික උද්‍යානයේ ඇතුළත මාර්ගයක් ඉදිකිරීමට හෝ තිබූ පැරණි මාර්ගය නැවත භාවිතා කිරීමට වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් අවසර ලබා දීමට තීරණය කර තිබේද වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් එසේ අවසර ලබා දීමට තීරණය කර තිබේ නම් එම තීරණය ගැනීමට පෙර ජාතික උද්‍යානයක මෙවැනි කටයුත්තකට අවසර දීමේදී පාරිසරික බලපෑම් පක්ෂේ වාර්තාවක් ලබාගෙන තිබේද වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් මෙවැනි කටයුත්තකට අවසර ලබා දීමට තීරණය කර තිබේ නම් එමගින් ඇතිවිය හැකි මිනිස් ජීවිත හානි සහ වනසතුන්ගේ ජීවිත හානිවලට වගකීම වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් බාරගන්නේ දැනට වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයා මේ සම්බන්ධයෙන් තීරණයක් අරගෙන නැහැ ඒ අමාත්‍යාංශ තීන්දුව ගන්නේ වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයා පමණක් නොවේ ඇමතිවරුත් මේ සම්බන්ධයෙන් තීන්දු ගන්නවා මේ සම්බන්ධයෙන් මේ ඉන්න අතුකෝර මන්ත්‍රීතුමාතුළු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහජන නියෝජ්‍ය සජබ කිස්තරම් මන්ත්‍රීතුමා ඊයේ ප්‍රදේශ කාර්යබහට එල්ක මේ පාර නියුත් කරන්න කියලා ඉතින් මේට අදාළ තොරතුරු මේ මොහොත දක්වාම අප අධ්‍යයනය කරමින් තියෙනවා ඒගොම තොරතුරු රැස් කරගෙන තිබෙනවා මම මේ පාරක් විවුර්ත කරන්න කියලා කිව්වේ නෑ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහවැලි ගඟත් එක්ක මේ යක්කුරේට යන්න කරත්ත පාරක් තියෙනවා කියලා විතරයි කිව්වේ මං කිව්වේ නෑ මේ පාර විවුර්ත කරන්න කියලා ඔබතුමා මේ එක්කේ පාර අවශ්‍යයි කියලා ඔබතුමාගේ තාත්තරත් කරගන්න බැරි පාර මේක විවුර්ත කරලා දෙන්න ඔව් එතකොට මම ඒක හරි පුරුද්දේනේ ඊයේ කියන එකක් අද කියන එකක් ඊයේ එකක් නැත්තම් පරිසර අධ්‍යයන වාර්තාවක් ලබා ගැනීම සඳහා මේ වෙනකොට අපි ක්‍රියා කරමින් ඉන්නවා වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයා මේකට තීන්දුවක් අරගෙන නැති නිසා ඔහු මේ සම්බන්ධයෙන් දැනට වගකීම් තුන මේ වනය පමණක් නොවේ අනිකුත් ශක්තිතයන් සියල්ල අපි ආරක්ෂා කරනවා සම්සා වනාන්තරයක් බවට පත් කරන්න නැත්නම් ස්ථානයක් බවට පත් කරන්න තාම අපි තීන්දුවක් අරගෙන නැහැ ඒ ගැන අධ්‍යයනයක් කරමින් ඉන්නේ ඒ පොතත් සමගින් ස්වාධීන රූපහණි මධ්‍යහන පුවත් විකාශයේ නිමවට පත්වනවා ඔබට සුබ දවසක්